සම්බන්ධයෙන් සැකකරු කී දෙනෙක් පමණ හඳුනාගෙන තියෙනවද කී සැකකරුවක් කොහොම ප්‍රමාණය අත්අඩංගුවට ගැනීම නියමිතයි ඔය හරියටම කියන්නට බෑ දැන් අද උදෑසන තමයි මේ සැකකරුව අත්අඩංගුවට පත් වුණු බවට මට වාර්තා වෙන්නේ මාතර කොට්ටාෂ බාර නිලධාරියා විසින් සඳහන් කරේ එතකොට ඔහුගෙන් අනාවරණය වෙනවා මේ ජීප් රථේ අපිට අපේ පෙර අපි පරීක්ෂණවලුත් අනාවරණ වුණු කාරණා තමයි වෙඩිකරු දෙදෙනෙක් පැමිණලා සිටිනවා තියෙන කාරණේ මේ සිදුවීමත් එක්ක වෙඩිකරු දෙදෙනෙක් මේ ස්ථානයේ සිටි බව නිරීක්ෂණය වෙනවා වේදි තැබීම් ස්වභාවය අනුව ඉතින් ඒ නමුත් වෙඩිකරු දෙදෙනෙකුත් මේ පුද්ගලයා සිටි බව දැනට තහවුරු වෙනවා ඒ හැරෙන්නට අපිට තවදුරටත් පරීක්ෂා කළා තමයි තීරණය කරගන්න පුළුවන් මේ විමර්ශනය කරන අතරතුර තමයි දැනගන්නට පුළුවන් කී දෙනෙක් මේ වාහනේ ඇවිල්ලා තියෙනවද තවත් කවුරු හරි හිටියද කියන කාරණේ මෙතෙක් එවැනි තොරතුරක් අනාවරණය වෙලා නැහැ නිවැරදිව. දැන් මේකේ විදේශීය සම්බන්ධතාවය මොන විදිහටද ඔබතුමාලට වාර්තා වෙලා තියෙන්නේ? ඒක ප්‍රධාන පෙළේ පාතාල නායකයෙක්ට විදේශගත වෙලා ඉන්නවා කියලා සඳහන් කරන්නේ මේ මොන වගේ සම්බන්ධයක්ද මේකට වාර්තා? ඔව් අපිට දැනට අනාවරණය වෙලා තියෙන විදේශීය සම්බන්ධතාවයක් මේ මනුෂ්‍ය ඝාතනයේ පිටපස තියෙනවා විදේශීයව කියන්නේ ලාංකික පුද්ගලයෙක් විදේශීයව සිටිමින් ඒ කියන්නේ ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙක් විදිහට යම්කිසි අපරාධයකට සම්බන්ධ වෙලා අදාළව හිටපු පුද්ගලයෙක් දැනට විදේශගත වෙලා සිටිමින් මෙය මෙහෙවන්නට හෝ නැත්නම් මේ සිමිලන් සම්බන්ධතාවයක් දක්වව බව තමයි නිරීක්ෂණය වෙන්නේ නමුත් ඒ හැරෙන්නට අපිට ස්ථිරවම කියන්නට බෑ ඒ පුද්ගලයාගේ තත්ත්වය පිළිබඳව ඔව් පොලිසිය දැන් ගුවන්තොටුපළෙන් ඔබ දන්නවා අපි මේ වෙන විට කැමරා පද්ධතියකුත් සවි කරලා තියෙන්නේ ඒ නිසා අපිට හඳුනා ගැනීම පහසුව තියෙනවා ඉතින් ඒ අදාළ ක්‍රියාමාර්ග අපිෂණිකව ගන්නවා මේ අපරාධයක් වුණාම මේ වෙන විට අපි සාමාන්‍ය අපරාධ විශේෂයෙන් සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් අපරාධ සිදු වුණාම ඒ ක්‍රියාමාර්ග අපිෂණිකව ගැනීම කරනවා ඉතින් මේ කාර්යයේදීත් අපි ඒ අදාළ නිලධාරීන් විසින් ඒ කාර්යයන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ නමුත් මේ සැකකරුවන් ගුවන්තොටුපළ පමණක් නෙවෙයි මේ අපි දන්නවා මීට පෙර අවස්ථාවල විවිධ මාර්ග පාවිච්චි කරනවා මේ රටින් පලා යාම සඳහා අපි ඒවත් ආවරණය වෙන විදිහට බුද්ධි නිලධාරීන් සියලු දෙනාම මේ වන විට ඒ අදාළ පොලිස් වසම් විශේෂයෙන්ම මූදාවට තියෙන පොලිස් ස්ථාන දැනුවත් කළා බුද්ධි නිලධාරිනුත් අපි දැනුවත් කළායි තියෙන්නේ සුවිශේෂ වශයෙන් මේ පිළිබඳ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කියලා.